දුපති අපි දෙවුණන පරිච්චේද අම්ඹභ කරන්නේ න්නේ දැ පළමු පරිච්චේදේ තරල වා තරලෙන් ක්‍රියාත්මකන කාබ්ලෙඩ්රේ සරු නිසරු මිත්‍රණ සකස් කරගන්න ආකාරයට චෝවැල් අවකරවැෑල් ලැසිදියුම් මාර්ග තොරක පොම්පේ ආධාරෙනව කියල කිව මේ ආධාරෙන් කහමදමයාගේ අභ්‍යන්තරේ මේ වෙනස්වන සරුවන නිසරුවන අපි සරුමිස්්වන වාතය පෙටලන්සු ප්‍රමාණය වැඩියක නිසරු මිශසරන වාතය පෙට්‍රලන්සුර්මාණය අඩු මේ සරු විිශ්‍රන් නිසර මිශ්‍රණ කොහොමද නිර්මාණය කරගන්නගෙන රණාවට මෙ අ කාරයෙන් අපි අවතයරණ වමු. එංජිම පනගැන්වීමේදී එහි අවස්ථිතිය හා ගර්ශණය හේතුවෙන් වැඩි බලයක් අවශ්‍යවී එන්ජි පණගවන වෙලාවේ මේ අංචකොටස් එකනෙ එක බැදිලතිවේ. ගර්ශණයෙන්. ඇගේ අවස්ථිතියත් වැඩි ගර්ශණයක් වැඩී. වැඩි බලයක් ලබා ගැනීමට, වැඩි ඉන්ඳන ප්‍රමාණයක් දහනය කළ යුතුයි.ඇහිදී කතා කරනවා වැඩි බලයක් ලබා ගැනීමට, වැඩි ඉන්දන ප්‍රමාණයක් දහනයෙන් කිරහිුතු වෙනවා. සිසිල්ල තෙන්ජමක් පණගැනවීමේදී දානය පහසු කිරීම සඳහා ඉතා සවරු මිශ්්‍රණයක් අවශ්‍ය වී. දැන් මෙහිදී මේ සඳහා මොකක් දවශ්‍ය වෙන්නේ මේයින්ජ පනගන්නවා ගැනීමට, සරු මිශ්‍රණයක් කාවශයෙන් එජ පණගන්නවඩ ලොකක් කොඩාක් සරු මිස්ත්‍රණයක් අවශ වෙනවා මේ අවස්ථිතික බල මැඩලගනිමින් මේ ගර්ෂණ බල මැඩලා ගැනිමින් මේ සඳහා ඉතා හොඳ සරු මිශ්්‍රණයක් අවශ්‍ය වෙනවා. දැ මේක කොහොමද කරන්නේ. මේ සරු මිශ්‍රණය සඳහා දේ පුතේ වාත පැට්‍රල් අනුපාතය හතට එකක්. පැට්‍රල් කොටස් එකකට පැටල් කොටස් එකකට වාත කොටස් හතා අයි. හට වාත පැට අනුපාතය සරු මිශ්්‍රණයක් කියලා කියනු මෙන්න මේ හදාගන්න ඕන පඩගැන්වීම සඳහා. මෙහිදී වාතරෝධක කපාටය රියදුරු තැන විසින් ක්‍රියාකරවිය යුතුය යතරෝප සටානය දැක්වෙන ආකාරයට වාතරෝධ කපාටය යම් ප්‍රමාණයකින් වැසි අයි වාතරෝධක කපාටය මෙන්න මේ ආකාරයට තියෙන්නේ වාතරෝද කපාටය කොහෙද පුතේ තියෙන්නේෙ උඩ. යම් ප්‍රමාණයකට වහන ව්චෝක්කව ඇල්ලි ඇරලා දැන් මේ ඇරිලා තියන්නේ ඇරලා තියෙනක වහනවා වහනකොට එන වාත ප්‍රමාණය මොනාවෙනවද පාලනය වෙනවා වාත ප්‍රමාණය අඩුයි කියල කියන්නේ වාත ප්‍රමාණය අඩුවෙනකො මිත්‍රණය සරු වෙනවා පැට්‍රල් වැඩි වෙලා හොදට තේරුම් ගන්න මෙම අවස්ථාවේදී මෙම අවස්ථාවේදී වාතයට නිදහසේ සෙලෙන්ඩර තුරට ගමන් කිරීමේ හැකියාව නො ලැබේ එනමුත්තිතා සුළු ප්‍රමාණයක වාත දහරාවක් වංචුර ඇතුළින් ගලායාම සිදුවේ. සුළුවාත දහරාවක්. ගමන් කරන්න සුළුවාත දහරාවක් සුළුවාත ප්‍රමාණය මේ චෝකවැඇල්ලික ක්‍රියාත්මගොට සුළුවාත ප්‍රමාණයක් සුළුවාත ප්‍රමාණයක් තමයි ගමන් කරන්න. මේ සුළුවාත ප්‍රමාණයකට මෙන්න මේ ආකාරයට ප්‍රධාන නැසිල්ලෙන් එන පැට්‍රල් අංශු එකතුනාම පැට්‍රල් එකතුනහම ආසනෝශයෙන් මිශ්්‍රණය හතට එක සරු මිශ්්‍රණයක් බවට පත්වෙනවා. සරුමි්‍ර බල තරලය තරලයත් එක්කන මේ අපිහින්දි මේ තරලය වෙනස් කරන ආකාරය ගැන මේ කතා කර. සරුමිශ්‍රණයක් ඔන්න හදා ගත්ත. එංජමේ ඇති පිෂ්ටන් පහලට ගමන් කිරීම නිසා. එන්ජමේ ඇති පිෂ්ටන් පහලට ගමන් කිරීම නිසා සිදුවන අඩු පීටන තත්ත්ව යටතේ ඇතිවන චූසණය හේතුවෙන් ප්‍රධාන පිටවුම් නලය තුළින් ඉදන වැඩි ප්‍රමාණයක් වාත දහරාවට එක් වී ඇතුරට ගලායාම සිතු වේ. ඉන්දන වැඩි ප්‍රමාණයක් එකතු වෙලා. වාතය අඩු ප්‍රමාණයකට ඉන්දන වැඩි ප්‍රමාණයක් ඇතු වෙලා වෙන්චුරි නලය හරහා වෙන්න ගමන් කරන්න පටන්ගන්නවා. මෙවිට අධික ලෙස සරු මිශ්්‍රණයක් ලැබී වැඩි බලලයක් ජනනය වී. සාමාන්‍යයෙන් වාත ඉන්දන අනුපාතය සකස්වනවා කියීට එක බවටද හතට එක බවට. අන වාතන ඉද අනුපාතය අකස්සනව අදුව පොතේ හතට එකක් බගය. අගේකට පත්වනවා. එංජිම පනගැන්වීමෙන් පසු. ඉළඟට අප තිනවා එංජීව පණගැන්වීමෙන් පසු මෝටරත්ය දාවනය නොකොට ක්‍රියාකාරීව තබාගැනීමට අවශ්‍ය වී. මෝටරතය ධාවනය නොකට ක්‍රියාකාරීව තබාගැනීමට අවශ්‍ය වේ.. දැම් බලන්න මේ විදිහට ඔන්න අපපහු වංචුර නලේමං අදිනවවා. හරනේ? ච නවා වාහනය පනගන්න වන්න කොට දැන් එක්ලටරේ අපි රේස් කරනව රේස් කල රේක කර ්‍රේක්ර චෝක්චික ටක්ගල හ වුේ දෙර අ චෝකය කරලා චෝකක වහනවා චෝකෙක වහනකොට මෙයි කටයරෙනවා. හරි ඔන්න එකට අරද එංජය පනගන ලකඩක් ලඩක් ලඩක් ලකඩක් ලකඩ මේ සදදෙන් එන්ජ පනගැන්න න්න උඩින්තිර චෝක ෑලි කෙල්ලා ොන්ොට මද හර වා එක්රේරේ රේස් කල රේස් කල රේස් කල්ල ක්ේනවත්තවා. ේ කරක්කවන්න කරවන්නතා මේ කට ඇරෙන්නේ එක්ට ඉවත් කරා කියලා කියන්න මෙන්න මේ ඉද්දහාආවකරකපාටේ වැහෙනවා දැන්වන් අපිට ගැටලුවා ඒ ගැටලුව තමයි චෝකෑලෙක් ඇරල්ල තිබිල මේ හර හා වාත දහරාව ආවට මෙතනින් හයාට යන්නේ මෙතනිින් යාට යන්නන්නේේ මේකට අපිගෙනු ලැසිදියුම් අවස්ථාව එම උන හම වාත යන්න තිනහම කාබ්ලේටේ ප්‍රියාව සිදුවෙන් ඇතුව එෙන්ජිම නව තිින්ද ඕන නමුත් එෙන්ජිම නවතින්නේෙන්නේ. කාබ්ලේටේ තියන විශේෂ නිර්මාණය විශේෂ ක්‍රියාකාරිත්වය තමයි කුමක්ද වෙන්නේ. ලැසිදියුම් මාර්ග්‍යයක් කියෙන මාර්ගයක් කරහා මෙන්න මියාකාරයට මෙතනින් වෙනම වාත මිශ්්‍රණයක් සකස් කරලා වෙනම ක්‍රමවේදයකට වාත පෙට්‍රල් මිශ්්‍රණයක්. එකොළහට එක අනුපාතයක් ඇට තේ ලබාද නො දැ කින් හතටකයිනි. එකොළ හට එකක් ප්‍රමාණවා. දැ මේ අවස්ථාව මොුණවගේ අවස්ථාවත්. අපි වාහනේ යනවා ට්‍රෆික් ලයිට් ඔොන්නනවා. ස්ටාර්්ටකේ වාහනය නවත්තා ගන්න එක්ේටෙන් කකුලාා අරගෙන අපි හැන් බ්‍රේ කියය දල පාඩුවින්නවා. වාහනේවැ ඩක්්‍රේටරේ ඇත කරන්නහ. මේ වෙලාව කාබ්ලේටය අඳුනනා ගන්නවා. බයික කරෙතු යික කාබ්ලේ අන්ඳර ගන්නවා ක්ටේටේ ක්‍රියාත්මක වෙලහේ දැම්මට තියන්නේ ලැසිදියම් මාර්ගෙන් වාද පටවන පාතයක් ලබාගන්නට ොු මේ ැසිියුම් මාර්ගය ඇතුලි. වාත පෙට්‍රලනුපාතය සකශවන්නේ කොහොමද කියන කාරනාව අප සිලබස එකේ දී කතාරන්න එක ඩ්වාන්ස් ටෙක් නොලජියය කාබලටිය තු තිෙන එවැනි අවස්ථාවක් ලැසිදියම් අවස්ථාව මිනි අවස්ථාවට කියනම්ම ගද ලැසිදියුම් අවස්ථාවල සහඳන් වයි එවැනි අවස්ථාව ලැසිදියුම් අවස්ථාවල සඳන්නයි උදාහරණ වාහන තදබදයක් පවතින අවස්ථාවේදී මේ අවස්ථාවේ දී කාබරේටර අවකර කපාටය වැස පවතිී මේ අවස්ථාවේ කාබරේට්‍රේ අවකර කපාටය මෙන්න මේකට කියන්නම කදද අවකර කපාටය අවකර කපාටේ මේක චෝක්වෑල්ල මේක අපි කියනම්ම කද චෝක්ෑල්ේ හරි ඒ ලඟට කියනවා මේවිදිහට එයට හේතුූවන්නේ අවකර කපාටය සම්බන්ධ කර ඇත්ති තොරණ පාදිකේටහෙයින් මේ අවස්ථාවේදී, තොරණ පාදිකින් පාදය ඉවතටගෙන තිබිහීමයි. අන තොරණ පාදිකෙන් පාදය ඉවතරටගෙන තිබෙන නිසා මේ අවස්ථාවේදී කට වැසී තිබෙනවා. මෙවිට වායෝ ගමන් කරන ප්‍රධාන මාර්ගය. මෙවිට වායෝ ගමන් කරන ප්‍රධාන මාර්ගය ඇහිරී ඇත එබැවින් නවකර කපාට ඇති ඩස අතරින් පමණ කල්ප වශයෙන් වාත ඉන්දන සිරිින්දරයතුරට ඇදීයයි හිඩස අතරින් අල්ප වශයෙන් ඇද යනොහම හිට සතරින් මේ හරහා නමුත් ඒවා ප්‍රමාණවත්ද මේ ප්‍රමාණවත්නය මති එනිසා තමයි ලැසිදුම් මාර්ගයක් කියන මෙවැනි මාර්ග්‍ය කාබ්ලේටේදී භාවිතා වන්නේ මේ කුඩා වාත දහරාව වෙන්චුර අස ඇති ප්‍රධාන ඉන්දන පිටවුම නැලයට ඉදන්න ඇත ගැනීමට අසමත්්‍යය ඒක මදිී.ක ඩක්කත් ප්‍රමාටවත්මතිී. වාතරෝධ කපාටයට පහලින්න්න උපහිටුමක සිට අවකර කපාටේ යටට ගමන් ගන්නා මාර්ගයක් සකස් කර ඇත. මාර්ග්‍යයක්ත් තියෙනවා මෙන මේ රූපරාමයේ දක්වනව ලැසිදියුම් මාර්ගයේ මේ තියෙන කුඩා මාර්ගය අන්න. ඒ මාර්ගයෙන් වාත පැට්‍රල් අනුපාතය එකො හට එකහදල පිට ලාේය. මේ පාඩම කිරීමේදීමම මතක්කර මෙතන තියෙනවා ලැසිදියම් සීරුමාරුයනය වාහනය නවත්තල බයි්‍ය නවත්තල මේ ලැසිදියම් සීරුමාර්වානය අපිට වෙනස් කරන්න පුළුවවා. එනනි අවස්ථාවද දේෂක අඩු කරගන්න පුළුවන් වැඩිරගන්න පුුව ැසිදියුම් මස්ථාව. අන්ති මස්ථාව ලගඩක් ටක්ටක් ලගඩක් ක්ක් ට ේක වැඩවෙන සදයෙන්. දියෝ හොද හො ො ඳරගන්න හොදරත් අඩු කරද්දිී ක් තක්කර නවති න. නැවතල යන්නේ මේ වාත පෙටල මිශ්‍රේ ප්‍රමාණය මද වුණ ගමං. එ කට වැසන ගමක් එන්න මේ කට ඇරු ගම වැඩිපුට පැටලන ගම මික රේශෙන් ටන්ගන්න. එනිසා මේක හරි මවස්ථාවේ හොඳ මවස්ථාවේ ේෙ ැතු අවම අවස්ථාව අපි පවත්වාගෙන තබාගතයුතුයි ඒ කරන්න එක ගෙන ලැසිියුම් සරුමාරු යනය තු ලසිදියුම් සිරුමාරු ය කරන ගද මෙෙනම කෘතිමව ක්‍රමයකින් එකොල හට එකනුපාතයකින් වෙනව මිශ්්‍රණයක් කදලා මේ නලයට ලබාදනයක. ඒදී මේ ආකාරයට කියනවා පහතරූ පේ ලැසිදියම් මාර්ගයෙන් සහ ලැසිදියුම් සීරුමාරු ඇන පිහිට ඇති ආකාරය දැක්ව මේ ලැසිදියම් සීරුමාරු වැනය. හිට ඇතියාකාරය පැහැදිලියෝට පේට තියෙනවා. මෙම මාර්ගය හරහා ගමන් කරන වාත ප්‍රමාණය ලැසිදියුන් ගමන් සීරුමාරු ඇනෙන් වෙනස් කර ඇත කාගෙන්ද වෙනස් කරන්න පුුවන් ලැසිදියුන් ගමන් සීරුමාරු ඇනේෙන් වෙනස් කරන්න පුළුවන් එයාග ප්‍රමාණය ඇතුළන ප්‍රමාණය වෙනස් කරමින් ස්ටාට්ටකේ පවතන තත්ත්වය වෙනස් කරනවා. එසේම ප්‍රධාන ඉන්දන පිටෝම් නලේ සිට අතුරු මාර්ගයක් ද වාත ගමන් කරන මාර්ගයට සම්බන්ධ වී ඇති දා ඉඳන්න පිටුම් ලේෙන්සිට අතුරු මාර්ගයකින් වාතේ ගමන් කරන මාර්ගයටට සම්බන්ධ වෙලා තිබෙනවා මෙින් මේ අවස්ථාව යිඩලින් අනුපාතේ එකොළහට එකයි ඩි යිඩලින් මික්ෂන් රේසි එක. ලැසිදියුම් මිශ්්‍රණ අනුපාතය එකොළ හටකක් හදාගන්න. කියේටකක් හදාගන්න දෙොළ හටකක් හදාගන්න මෙහිදී කියනවා එයින් මෙම අවස්ථාවේ වාතතිය ිලෝග්‍රෑම් එකොහකට පැට්‍රල් එකක් කිිලෝග්‍රෑම්යක් ලෙස වාත ඉන්දන අනුපාතයක් පවතිී. එය එකකොල හට එකක් ලෙස දැක්කවයි. මෙ ලැසි ගමන් මිශ්්‍රණ අනුපාතය අයිඩලින් මික්ෂ රේෂෝ ඇලුන් හඳුන්වයි. තොරණ පාදිකේ පෑගියීම මගින් එෙන්ජිමේ ප්‍රමණ වේගේ වැඩි කරත්ම සිරෙන්ද්‍රය තුරට ලබාදයතු ඉඳන්න ප්‍රමාණය සාවාත ප්‍රමාණයද වැඩි කළ යුතුය. දැගීලකට කියෙනවා දැගවන අයිඩ්ලින් මික්රක තියෙනෝ. එකොලහ ික තියෙන. දෙැඟ අපි ටික 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 ක්‍රම ක්‍රමයෙන් ක්‍රම කරමයෙන්. ටෙක් යි දැ න්නන කලයි ඔන්නුන කලයිටය කොලවුණ වාහන අන්න්නිපයි ක්ලේේ රේස් කරනවා රේස් කරපු ගම විශාල වාද දහරාවක් ඇදීගෙනෙනවා දැම් මිශ්‍රණයෙන් නිසරු වෙනවා ලැසිදියුම් මාර්ගය වහෙනවා වාතයනවා වාතයන ප්‍රමාණයට පැට්‍රල් යැනවා වාතය ගොඩක්ගෙනවනේ ඊ සාපේෂ පැට්‍රල් ගයාාට මිස්්්‍රණයෙන් නිසරුයි මිස්ත්‍රණය නිසරුයි එනිසර ි්්‍රනේ වාත ප්‍රමාණය ඩී පටරල් ප්‍රමණ පේක්ෂ එන ක්‍රමයක් නෑ අපි තියනවා අපි කතා කරනවා තොරක පොම්පේ නමින් හඳුන්න පොම්පයක් තියෙනවා. මෙ තොරක පොම්පෙන් ක්ලේටර පම්පෙගෙන් කාබ්ලේට තිනගෙන් කෘතිීමව අර වාත දහරාවට පෙටර ලංස් විදිවා. කෘතිීමවර වාත දහරවට පට ලං විදිරවා. පට ලස විදපු ගමං අර දුරලො මිස්්්‍රනය සරු මිස්්්‍රනයක් බවට පත්ෙෙනවා අවස්ථාවේදී අර දුරල මිශ්්‍රණය සරු කරගන්නවා නමයට එක අනුපාතියකට වාත කොටස් නමයකට පැට්‍රල්ොටස් පැටල් කොටස් එකක් දක්වා මිශ්්‍රණය මොනා කරගන්නවාද සරු කරගන්නවා දැන්ගන්න අපි හතට එක ගැන දන්නවා එකොල හට එක ගැනත් දන්නවා මේ හතට එකයි එකොලහට එකයි අතරමදියගයක් නමයට එත් සර මිශ්‍රණය ත් සරමිශ්‍රය වහනේ තොරණය කරන මිශ්‍රන අවශ්‍යයි බලයක් හැබේ හතට එකක තර අඩුයි හතටක සාපේක්ෂවනි සරුයි සමස්තයක් වශයෙන් සරුයි මේක යනෝ මේ යනු ඉෙැ ගිල්ල ගිහිල ගිහිල්ල ගහිල්ල ගහිල්ල දෙද අප අන්නේ අපිට අයනුන හත ලිකේ අපි ආදාගන්නවා හයිවියකින් හයිවේකේ හතලද යන්න බැන් අය රේස් කරන රේස්කර රේස් කර ගිල ඔන්න 5ැ කිලමිට අනුවේ තියාගන්න නැක්ලටරේ ඇක්ේටය මුකුත් කරන්න තුව ලම අනු ැ අනු යනු එක්ේ පාදිකය නිසලව න අවස්ථාාවයේදී තොරක පාදිකය ඒ කාරෝ චලනය කරගි නල්ලඟන්නේ මේක දැනිලා තොරක පොම්පි ඔෆ් වෙනවා තොරක පොම්පය ඔෆ්ෆුට ගමන් නමේටක දීපපු එක මිස්ත්‍රණය නිසර වෙනවා ආසන්න වශයෙන් පහළවට එක බවට ඇයි පෙටරල් දීපු නිසා කෘතිීමම පැටරල් දීපුනිසා තමයි නේක තියෙන් නැත්තන්තියනයා පහලවකි නිසර විි්නයක් ඔය ඇති ඒකා ආකාර ප්‍රයේගෙන් දාවනගෙන. නමුත් මෙ අනුවටයන වේග මදි හයිවයගේ ම එකසිය හට පාගනු අය ේක කරනු අ ේස්කර ම අපප පට අනු පාතය ම එකක් වෙනවා. තොරක පොම්පේය ක්‍රියාත්තු වනා දැම්ම යනවා එකසිය විස්සේ. ආපොතරක පොම්ප ඔ ිනවා පැටල අනු පාති ආ අසන්නන වශයෙන් පාලව කියන්න. දැ මේේ කතා කරන හත්තේක නමේ කුලාහික පහලයක නිශ්ේ අය නොත් සු ශ හ පුරුව. න දනකන තත්ව හට ලබට බලයනු සුළුවසින්ගේ හට හට වෙනස්සන පුල අපි සමස්ත මධ්‍යස්ථාගයක් ඇවරේ ජගය ඇත්තමයි මේ ලබාදී තිබෙන. ඕන දැන් අපි බලමීලකට තොර අවස්ථාව කොහොමද වෙන්නේ තොරනවස්ථාව. මේය සිදුකරන්නේ ඉහත රූපයේ දැක්වන අවකර කපාටය විවෘත කිරීමණි මෙහිදී වැඩිවාත ප්‍රමාණයක් සිිලින්ද්‍රය තුළට යැවීමට සැලැස්වී ඒය තසඳහන් ක බණනුල මුල් ධාරමයනුව ඩ ඉදන ප්‍රමාණයක් මෙිහිදී ශිලින්ද්‍රයේතුවට සැපේ ඉන්න වැඩි ඉදන්න ප්‍රමාණයක් සලන්ද්‍රේතුවට සපේනවා මෙහි වාත මිශ්‍රණය දාහතරට පහක් එකක් ගැනුණු දෙය පහලොෝටික්සේ සැක විහාරය ඒකාර ප්‍රයගෙනකට මිශ්‍රණය කොච්ච පහලව දෙකයි වැඩි වාත ප්‍රමාණයක්ගන හින්දා මේ ඉන්ජිම තොරණය කරන්න මදිී මේ ඒකාකාර ප්‍රවේගෙන්දාවරේ නැති තොරණය කරන්න මති. ක් පාගනකොට අි මොකක් දෙ වෙන්නේ. කෘතීමෝ ලබාදයෙන්දූනේ. එන්ජිම ්‍රමණ වේගේ ෂනිකා වැඩි කිරීමට සිදුව. විට වඩා සරු ඉන්දන මිශ්වනයක් ලබාදීයුතුය අන්න වඩා සරු ඉන්දර මිශ්ණනයක් ලබා දෙෙන්න්න ඕනේ එන්ජුම තොරණය කරන්න මේ දහතරට දශම පහටකක් කියල ගන්න එක පහලොටකක් කියලගන්නවා. එය ප්‍රමාණවදද එය ප්‍රමාණවත් නැහේ. වඩා සරු මිශ්්‍රණයක් ලබා දෙෙන්න්න මේ අවස්ථාවේදී පෙර අවස්ථාවේ සැපියවූවාත ඉන්දන මිශ්්‍රණය එසේම පවතෙද්දී හතදරූපයේ ඇති ආකාරයට අමතර මාර්ගයකින් වැඩිපුර ඉන්ඳන ප්‍රමාණයක් ලබාත දුරන අන වැඩිපුර ඉදන ප්‍රමාණයක් ලබාතින සිදුකරන. කාගෙන්ද මේ කරන්නේ මේ සිදුකරන්නේ තොරක පොම්පයක්ල්ර පම්් යැනුවෙන් හඳු රුපාන්ගේලින්. අනෙක්ටි පම්පයනුවෙන් හඳුරු පාන්ගෙන් අර පහරට මිශ්‍රණයට විදධහ වැිපුර පෙට. ලබාදුන්නා වැඩි ප්‍රපට්ටල් එය නමටක දක්වා සරුමිශ්්‍රණයක් බවට පත්නෙනවා. මෙහිදී තවරණය සඳහා උපයක් කරගන ලබන වාත ඉන්නන මිශ්්‍රණය අනුපාතය නමයටකක් වී. මෙහිදී සිදුවන්නේ පාදිිකට සම්බන්ධ කරඇත ලිවර ක්‍රමයක් හු හරික්්ත ක්‍රමයයක් ව උපොයෝ කරගන කාබ්ලේටරේට සම්බන්ධ කොට ඇති මාර්ග්‍යයක් ඔස්සේ ඉන්න ලාතින. කාබේට සම්බන්ධ කරඇති මාර්ගයක් ඔස්සෙල් ඉන්න ලබාදනවා. ලිවර ක්‍රමයකින් හෝ රික්ත ක්‍රමයකින් ලිවර ක්‍රමයක් භාවිතා කරමින් හෝ කරිීක්්ත ක්‍රමයක් භාවිතා කරමින් වැඩිපුර ඉන්දන ලබාතීම සිදකොුණු ලබනවා පෙටටල් උතුරායාමකාබරේට බහුලෝ දක්නට ලැබි දෝෂයක්න් අපි දෝෂයක් විතිර ගන්න දැම්මේ තරලයනෙ මේ තර ේතුය කොහෙත්තෙන ඉපිළ කුටරේ ඉපිළ කුටීරේ මේ කුරු වෑල්වේ සිරවීම වැනිි අවස්ථාවලදී ල් උතුරායනවා එනිසක් කූරුවැෑල්ේ නිවැරදිව ස්ථාන ගත කිරීම කුරු ෑලය පිරිසුදුද තබාගැීම කාබලේට්‍රේ ක්‍රාකාරතය නිවැදෝකවත්වා ගන්න අපිට හැකයාලන මේ සාමානස්්‍යයලු බයිසිකල් ඕන වර්ගේ බයිස් කලයක්ඇතුට දක්මට ලැබෙනෝ ප්‍රමාණෙන් ඉදිරියට එනකොට මේවා වර්තමාන ඉන්ජෙක්න් ෆෝල් ඉන්ජෙක්සන් භාවිතා කරත් බොහ බයිසිකල් කාබලේට්‍ර ක්‍රියාකාරිත්වය තමයි දපුතේ තියෙන් මේ සඳහා බලපාන හේතුල ෙස කුරු කපාටේ අධිකව ලෙස ගෙවීතිවීම සහ ඉපිල්ල සිදුරුවීම අපට ප්‍රධාන ලක්ෂණයන් ලෙස හඳුනාගන්න පුළුවන්. එසා ඒවා නිවැරදි ආකාරයෙන් හැදුවොත් කාබ්ලේට්‍රය නිවැරදි ක්‍රියාකාරිත්වය පවතින බවයි දේපුතේ මෙහිදී සඳහන් වෙන්නේ. කාබ්ලේට්‍ර ක්‍රමය ඇති යම් යම් අඩුපාඩු සහ දෝෂ හේතුවන් පෙට්‍රල් විදුක්‍රමය නවීන මෝටරතවල භාවිතාව දැන්වුණන තරල ද්‍රවමණය තියෙන් මේ ආකාරයට තරල භාවිතා කරන මේ කොටස්වල තිබෙන කාබ්ලේට්‍රේතින දුරුලතා අවකර ෑල්ලය ඉද්ද ලැසිියම් මාග මේනුට පො ඩිලේ එකක්තියෙන පොඩි ප්‍රමාතියක්. කාරක්ෂමතාව තරමක් අඩුේ එනිසා ඉඳන විදුම් ක්‍රමය භාවිතා කරනවා. සංවේදකවලින් අඳුනනාගන්නවා එන්ජමේ අවශ්‍ය ගමන් කරේුතු සරු මිශ්‍රණය නිසර මිශ්‍රණයේ ප්‍රමාණය. එනිසා වාතය මතට චූසර නළමාර්ගොස්සේ එන වාතය මතට අවශ්‍ය ගැලපෙන ප්‍රමාණයෙන් ඉදන විදිනවා සංවේදක මගින් අඳුරනාා ගෙන එක අපි කවා ඉන්දන විදුන් ක්‍රමය ඒ ක්‍රමය තමයි වර්තමානයේ වාහන සඳහා බහුල භාවිතාවෙන් මේ කාබ්ලේටයකන සරල ක්‍රමය බැහැට යනවා නමුත් ස්ථානය ෝප කරන අපිට තන කොල කපන මැශන් එතට මහන මෂන් වතුරග න මේෂයන් කෂිකාරම කටිතුල ති භාවිතාවට මසින් මේ වගේ දෙවල්කොඩා බයිසිකල් ත්‍රීවිල් සඳහා කාබ්ලේට ක යෝග න ක්‍රමය සහල්ල නි. ක්‍රම දෙ අතර වෙන මතකත බා ගන්න මේ තරල භාවිතා කර උපකරනවල. මෙහිදී මූලිකව සිදුවන්නේ ඉන්දන විධනයක් උපයෝගී කරගන චූසන කපාඩ තලාව ඉන්ල් පෝට් ඉදන විදීමයි. ඉන් පසු එජම දහන ක්‍රියාවලිය සාමාන්‍ය පරිදිම සිටුවේ. ඉන් පසු එජම දහන ක්‍රාවලිය සාමාන්‍යවිදියට සිදු කරනු ලබනවා.කාබටය විසිෙන් නිටු කරන ලද ර්යන් සාරංක්ෂගත කළ හැක අපේ අවශ්‍යවන්නේ කාබ්ලේ ්‍රේ ක්‍රයා කාරුත්යන කතා කරන්න සාරක්ෂකත කරනු. එංජමතුල වායු ගලනය න්‍යාමණය කිරීම. එජමතුට කොච්චරවායු ප්‍රමාණයක් ගලනවද වායුප්‍රමාණය පාලනය කරනවා අ්‍යාමණය කරනවා. චෝකවෑල්ලෙෙන් එද සාහාව කරවවැෑල්ලිෙන් වාය ප්‍රමාණය පාලනය කරනවා. ඉන්දන වායු සම්මිශ්්‍රණී ප්‍රසස්ත මට්ටමක පවත්වවාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්දන ප්‍රමාණය සැපීම. වාත මිශ්‍රණය සකස් කරන්න අව්‍ය ඉන්දන ප්‍රමාණය නිකුත් කිරීමත් තවත් කාබලේටෙන් දක්නට ලැබෙන ප්‍රධානවශතාවය නිශ්චිත ඉන්දනවාය මිශ්්‍රණයක් සකස් කරදීමද තවත් ඔන්න විශේෂ කාර්ය ාරයක් කාගද මේ අපි කතා කරන කාබ්ලට්‍රේ මෙන මේ කාබ්ලේට මේ වං්චුරි ක්‍රියාව සිදුර කාබ්ලේට්‍රේ ප්‍රධාන ක්‍රියාදාමයන් ආකාරයටට ගුණු කරන්න පුළුවන් තිබෙන්නේ කාබ්ලේටක නැවතත්රූප සටහානක් වාත ප්‍රමාණය ගලාගෙනෙනවා නැසිනෙන් පෙට්‍රල් ලෂූ එකතු වෙනවා වාත පෙට්‍රල් යක්ක් සකස්වන මිශ්‍රණයක් ඉහත තියනවා අනුබාධන කපාටය චෝක්වෑලය අවකර කපාටය තියනවා ප්‍රදාාළ නැසින්න මේ ෆලෝටර එක ඉපිලකුටීරය කුරු කපාටය මේ සහිත කාබ්ලේටයේක් ක්‍රියාව ඔන්න අපි දේ පුතේ වෙන්චුරි ක්‍රියාවලිය අධ්‍යනය කරන්න කාබ්ලටරේෙන සාකා ජගරා. වෙන්චුරිය දැන් අප මේ ගතන වෙන්චුරය පිබඳ ද කාබිට ්‍රේ ක්‍රයා කාරු අපි සාකච්චා කලිවරයි දෙමයා ඇතු දන වෙන්චුරිය පිඳ චු්ක්කතාා කරුම යාකාරයට. ඉන්නට කුටියරෙන් ඊළඟට ඉදන පැමිණන්නේ නැසින්න ඔස්සේ වෙන්චුරිය විතටයි වෙන්චුරිය. මෙන්න වෙන්චුරිය අපි කතා කරන වෙන්චුරිය. වෙන්චුරිය තුළ අර ක්‍රියාමාර්ගය සිදු වෙනවාද. ඔහ මෙයාගේ ප්‍රවේගය වීවන් මෙහරිය ප්‍රවේගය ව විශාල වෙනවා වීවන්ට වඩා හේතුව මෙයාග තින පීඩනය පවන් මෙයාගතිෙන පිරණය ප2 කෙගත්තොත් පට අඩුවන් නිසා කාට වඩාද පීවන්ට වඩා. එන්සාත් තමයි මෙතන වෙන්චුරිි ක්‍රියාවක් බානයවෙලාක්. ප්‍රධාර ැසින්නේ සිට අඩු පීටන කලාපේට පෙටල් ඇදගන ගමන් කරේ හරන එම වාතය ගමන් කිරීමට අවම ප්‍රදේශයි මෙම ප්‍රදේශය අඩුවන විට වාතය ප්‍රවයගේ වැඩි වනහන් ඒ ප්‍රතිඵලයක් ලෙස වාතය පීරණය අඩුවේ මෙතැ පීරණ අඩුනො මේ පි අඩුවන විශාල වශය එනිසා තමයි ඉදන ගලාගනයම සිදුවන්නේ ප්‍රවාහෙත් දිශාවම වචරේ ක්‍රාකාරිත්්‍යය මේ ප්‍රවාහයේ දිශාව වෙන්චුරි නලය මේ වගේ ආකාරයිමි මෙතන ප්‍රවේගය වැඩිවෙලා පීරණය අඩුවීමක්සිදෙනවා වෙන්චුරිය ක්‍රාකාරත්්‍ය අපි භාවිතා කර. වෙන්චුරි නලයක් ඔස්සේ ගමන් කරන තරලයක් ද්‍රවහෝවායු වාලුකායන්ත්‍රය වැඩි හැඩිය වෙනස්වන නලයක් තුළද සංකෝජනයක් ඇති කරයි. ඒ ග්‍රීවයේ තරල ප්‍රවේගය වැඩි වනමීටහි ප්‍රතිඵලය වන්නේ පීරණය පාලයාමයි. වැඩිවෙෙන්ඩ වැඩිවෙන්න හරස්කඩ වර්ග පලේ අඩු ස්ථාන හරහා ප්‍රවේගේ වැඩිවෙන්නඩ වැඩිවෙඩ වැඩිවෙන්න පීරණය අඩුවහීම කියෙන මුූලධර්මය අපි බොහෝ අවස්ථාවලදී භාවිතා කරගන්නවා බොහෝ උපකරණවල ක්‍රියාකාරත්තය සඳහා. අවකර තෙරපොම් කපාටය තොටල් වැෑල්ලික. කාබේටය පහලින්ම්ම තියෙන අවකර වැෑලය තොටල් ෑල්ලක පිම දාන්නමු කරමු. මෙය තොරණ පාදිික ඇක්ස්ලේටර ඇත්ත එක්ක තමයි විවුරත වන්නේ ඇරෙන්නේ. ීම සමඟ කට ඇරීම සමඟ පැටටල් වාත මිශ්්‍රණයට ගමන් කරන්න හොඳ මාර්ගයක් සකස් කරනවා. අවිහිරතාව නැති කරනවා. මේ යොදා තිබෙන්නේවා වින්දන මිශ්වණය ප්‍රමාණය පාලනය කිරීම සඳහාය. මෙම කපාටය ලිවරයාන්ත්‍රණයක් මගින් වාහනේ තුවරණ පාදිකට ඇක්සර්රට පැඩල්ල එකට සම්බාධ කරති බේ. ඇක්රේට පැඩලිකනුව තමයි මේ ක්‍රියාත්මකවන්න ක්ේට පැඩ්ලක පාගන්න පා ගන්න පාගන්න පාගන්න මෙන්න මේ කපාටය ්‍රියාත්මක වීම දේ පුතේසි වෙනවා. ඉන්දන ෂේපය ෆල් ජෙට්ට එක පලාාවන කුටීරේසිට වෙන්චුරිය දක්වා ඉන්දන ගලායාම මනවු ලබන්නේ මෙය මගිනි. එනම් ඉන්දන සැපීම න්‍යාමණයකිවීමයි. ෆල් ජෙට්ටක ෆල් ජෙට්ට එක ඇතුරින් තමයි අවශ්‍ය ඉන්නන ප්‍රමාණය ප්‍රධාන නැසින්න හරහා යොමු කරන්නේ. වැඩි ඉන්දන ප්‍රමාණයක් අඩු ඉන්දන ප්‍රමාණයක් අපි මේ පට ජෙස් කරන්න පුළුව. පැට රජෙස් කරනවා පැට්‍රල් ්‍යාමණය කරනවා ල් ් එක තුරින් වැඩි ප්‍රමාණයක් න දඩු ප්‍රමාණයක් නද කියකලා හරිම ප්‍රමාණය සකස් කරන්න පුළුව. මේ පෙටල් ෙට් එක ඇජස් කල පෙටරල් ප්‍රමාණ ඩිකරු පිප් එක වැඩි යි්‍යකගේ බයික එකතු බයික පිකප්යක වැඩි තෙල් පිච්චනවා. ික අඩු කරහම පිකප් එක අඩු කල සාමාන්‍ය විදිර ගමන් කරන්න අවකාශය සලසාදන්න පුළුවක්. එක පි ෆෝල් ජෙට් එක අනු ාදකය චෝක එක චෝක් වැෑල් එක මේ චෝක් වැෑල් එක බොහෝ අවස්ථාවල ඇල්ල තියන්නේ. මෙ මේ ආකාරයට චෝක් වැෑල්ලි එක ඇල්ල තියනමි චෝක්වැෑල්ල එක මෙ ආකාරයට ඇලති චෝ්‍යක ක්‍රියාත්ම කිරීම් සමග මේක වැහෙනවා එමගින් කරන්න වාත ප්‍රමාණය කන්ටෝල් කිරීම වාත ප්‍රමාණය අඩු කිරීම ඒ සමග මිස්්්‍රණය සරුභාාවය වැඩිකිරීම ඒ සම මිශ්‍රණයේ මොකක් වැඩිකිරීමට දුව බොදේ සරුභාවය වැඩිකිරීම මෙහි දී කියන මේ ආකාරයට සමනල කපාටයක් වන මෙ සෑම විටම ක්‍රියාත්ම කරන්නේ අතලීවරයක් මගෙන බයි්‍ය බොහෝ අවස්ථාවල අත් ලිවරයා. ලිවර ක්‍රියාත්මක වෙනකොට ැහෙනවා. වැහ වැහිලා වාහන ස්ටාටන සමින් මේ අතහරන්නවා. නැත්තත් වාහනේ නවතිනවා. ඇයි නිරන්තරම එක්රේට පැඩලිගත් අපි ක්‍රියාත්මකයි මේ දෙකම ක්‍රියාත්මක වෙනවා නිසා පුළුවන්තරන් එක්මට ස්ටාටුනට පස් ටක් ගල අතරි. ඇැර නවත සාමාන්‍ය පෙහිටි පිරෝ. ඇතැම් බට සවයංක්‍රියවවාතය ගලායම් පාලනය කරයි. දෙන් අපි බයි්‍යක අත්ලිවරයක් භාවිතා කරමින් මේ ක්‍රාත්මකරට සමහරවාහනවල මේ සවයංක්‍රියවන ක්‍රාත්මකවන සහරවාහනල ද එපතේමක් වනව දපතේ සොයංක්‍රියවම මේ ක්‍රියාත්මකවීම සිටුවෙනවා. විශේෂයෙන්ම එන්ජිමක ආරම්භක ක්‍රියාකාරිත්තයේදී මෙම කපාටය වැසීමෙන් වාතය රහිතු අවුම මිශවණු එෙන්ජුමතුරට ලබාදීම එය ප්‍රමාණවත්තල හැක ඒ වගේම කියනවා අපි ඔන්න දැන් කොටස්්ටික කතා කල්ලිවරලා අපි දැඟෙනවා තවත් ලස්සනුපකරණ එකට විසිරකය ස්ප්‍රේ ගන්න එක විසිරකය උස්ප්‍රේ ගන්නක දෙක ස්ප්‍රේ ගන්නක ක්‍රියාකාරිත්වය මට රූපසටහන කාශ්‍රේෙන් මෙන්න මේ ආකාරයට පැහැදිලි කරන්න පුළුවන් මේ රූප සටහනෙන් අපි මේ ක්‍රියාවලිය තේරුම් ගම් නිමජ්ජකය පලන්ජර එක මෙන්න මේ පැත්තෙන් මම තද කරනවා ඇත්තනම් මේ විසරකය කියන එක සෙන්් කුප්පිය ස් පෆුම් මේ බෝතල ලතින විසිරක ක්‍රියාවලිය කුමක්ද වෙන්නේ මෙන්න මෙයාතියනවා සාමාන්‍යයෙන් වැඩි පීටනයක එම ැත්තම්වාය ගෝල පීටනයේ හෝ වැඩි පීරනය පවත්වවා මෙන්න මේ කුටීරය මේ කුටීරයේ නලයක් සම්බන්ධ කරලා තියෙනවා මෙන්නමවරට මෙතනින් මොකද කරන්නේ මේ පං පන්ජලක එම නැත්තම් පි්ටනය අද කරනවා. තද කරගට මෙයාගේ ඇතුළ තිෙන වාත දහරාව විශාල ප්‍රවේගයකින් මෙන්න මේ ස්ථානයේදී විශාල ප්‍රවේගයකින් ගමන් කරමවා. ප්‍රවේගය වැඩිවී ගමන් කරනවා. ප්‍රවේගේ වැඩිවී ගමන්කිරීම හේතුවෙන් මෙන්න මේ ස්ථානයේ අඩු පීඩනයක් නිර්මාණණ මේ ස්ථානයි මෙන්න මේ අඩුපීඩනයට වැඩි පීඩනයේ තියෙන ද්‍රවය ගලා එනවා ගලා ඇවිල්ල එක වරම වාශ්පවිදියට එකතු වෙනවා පෆියුම් බෝතලය සුවඳ විලවුන් බෝතලේ ස්ප්‍රේක විසිරැකය මෙ සියල්ලගෙන මේ ක්‍රියාව වෙන්නේ දැම් මේ අපි අතින්ෙ කරන්නෙ. බොහෝ උපකරණවල මේ අතින් කරනැතුව කන්ටිනිවස්ලි නි්‍රන්තරයෙන්ම වාශ් පංශු බවට හදා ගන්න අර අපි වායු සම්පීඩකෙන් ලැබෙන කම්ප්‍රෂර් වාතය මේ හර හා ගමන් කරවුණ. ැ තීන්ත ඉසන යන්ත්‍රයේ තියෙන් ස්ප්‍රේ ගන්න ස්ප්‍රේ ගන්න එකේ මේ ගන්න එකේ ළඟට බොට ලෙකයි කරනු. ඒ බොට ල එකෙදන තිීන්ත. එත්තින්ත වාශ්ප අංශුබවට පත්තල විශාල වේගෙන් අදාලා බිත්ි පෘෂ්ටේ අදාල ෝහ පෘෂ්ටයට ගමන් කරනවා එක හොන්දටම හැමත් තැරනකමිතාව ලස්සනට ඒකාආකාරයෝ හොඳ ගණත්තේතුව තින්තාලේපවීමක් සිදුවෙනවා ඒ විසරක තන්ත ගෑමේ යන්ත්‍රයෙන් දැන් පැහැදිලිද මේ විශාල ප්‍රවේගෙන් වාත දහරාවක් ගමන් කරනවා මේ නලේ කෙළෙවරඒ නලේ කෙලවර ප්‍රවේගේ වැඩි වෙලා එයාගේ පීරණය මොනාවෙන්න්න ගන්නවාද අවමෙන්න්න ගන්නවා ප්‍රවේගේ වැඩි වෙලා පීරණය අවමෙන්ට ගන්නවා අව පින කලාපට ද්‍රව නලයක සම්බන්ධ කලන මේ බොට්ටල එකේ සම්බන්ධ කලතින නලය සම්බන්ධ කරනවා. හ නලේතිය ද්‍රවය තියෙන්නේ මේ අවපීටනට වැඩි පීරනය. සාමාන වැඩ පිටන එක තියන්නත් පුලො වයි ගොල පිරිණන යෙන පුළුව. අඩු පීටන කලාපයක් හම සැනින් මේ ද්‍රවය මේ නලය දිගි හිරටෙන. යටල් එක වරම වාශ් පංසුවිදියටට ිහිඳරවා. එකවර මොනාවිදියට වාශ් අංශුවිදියට විදිලලා කියල්ලා. මෙන්න මේ තැන්වලට එකතුවීම සිදු වෙනවා. වාතඇත්ත එකතු වෙනවා. වාතඇත් එක තුලා අන්න අපි පෝෆියම් බෝතලේනං පර්ෆියුම් සුවඳ විලවුම්. තීන්තනම් තීන්ත ජලයනං ජලය සුවඳ කාරකනම් සුවඳ කාරකය වර්තමානයේ භාවිතාන සැනට අයිසබෝතරයෙන සැනටයිස. මෙන්න මේවා ගමන් කිරීම සිදු කරනු. මේ තමයි විසිරක ක්‍රියාකාරයත්වය. විසිරකය මේ කට අපිගෙන විසිරකය විසිරුණා ද්‍රව අංශූ වාශ්ප අංශුභවට පත්තමින් වයිගෝල අංශුත්තක එකතු වෙලා වාතත්ත එක තුළ විසිරුණා ඒ විසරණය කරන උපකරණය ක්‍රියාකාරරිත්වය, විසිරක ක්‍රියාකාරරිත්වය වශයෙන් අපි කෙටියෙන් හතුන්නනවා. මෙ තමයි විසර එකේ ක්‍රාකාරීත්වය. ඇතැම් කාර්යන් හිදී ද්‍රවයක් කුඩා අංශු වශයෙන්. ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවන් නුදා වී. මෙසේ ද්‍රවකුඩා අංශු වශයෙන්, ලබා ගැනීම විසිරණයලෙ සහඳුන් අතර එසේ පත්කර ගැනීමට උපයෝගී කරගන්නා උපකරණය විසිරකේලෙ සහඳන්නු ලැබී. විසරණල සඳුන් අතර එසේ පත්කර ගැනීමට උපයෝගි කරගන්නා උපකරණයට අපි කෙන අදුව එපතේ කුමක් කියෙලද විසරැකය කියලා. මේ විසරකෙක්ක්‍රයක් කාරයත්ත අපට මෙයා කාරෙන් පේනවාක් විසරැකය භාවිතාවන අවස්ථාවකිහි පැයක් සලකා බලමු. දැමේ විසරැකය මොනවගේ අවස්ථාවලද භාවිතාවන්නේ. මේ ඔබට පේනවා කෘෂිකාර්මික සේෂත්‍රයේේදී. කෘෂිකාර්මික සේෂශ්‍රේදී මේ පුද්ගලයා පිට එල්ලං සිටින්නේ කෘමිනාශක හු වල්නාශක ද්‍රවල්. ඉටකට මෙයා ගතතුනු හැන්් එකක්. මේ හැල්ලෙක පොම්ප කරමින් කුමක්ද කරන්නේ වාත දහරාවක් සම්පීටණය කරලා මේ නලේ දිගේ ගලායන්න සලස්වනවා. එ ගලායන්ට සලස්වලා එම ස්ථානය ප්‍රවේගේ අඩු කරහම අර වැඩි පීඩණය පවතන ද්‍රවය වාශ්ප අංශ භවට පත් වෙලා අරනලේදී වාශ්පත් එක තුළ ගමන් කරන. අන මේ අත්පොම්පෙන් පීඩනයක් ලබාදීම පීඩනයට පත්කිරීම ටැංකේ මෙන මේ කාරය තමයි සිදු කරනු ලැපේ. ඉතාම ලස්සන ක්‍රාකාරයත්තයක් විසිරක මූල ධර්මයක් භාවිත කරන ක්කුෂි ර්මික සේශ්‍රේදී. කාර්මික සේශ්‍රේදී භාවිතා කරනවා විසිර පින්තාරු කරණය තීන්ත ගෑම තීන්ත ගානවස්ථාදුක ඒවාගේ මෝටර් වාහන සේවා කටයතුවලදී පංු බාවට ලය ශාල ප්‍රේගයෙන් විදිින්න තීන් තාලය එප කිරීම. විසරවරන කුඩු වර්ග නිෂ්පාදය කිරීම වලන කුඩුර්ග නිෂ්පාදනය කිරීම මෙන්න මේ වගේ කාර්යන් සඳහා කාර්මික සේශේදී විසරකය ක්‍රියාවලිය දුියපුතේ භාජනයට ගන්නවා. දැංගට මේනොෙන්න්න මේ කාර්මික සේශ්‍රේදී තීන්ත ගාන අවස්ථාවක් විසරක පින්තාරු කරනයවා. එවගේ මෝට්‍රවාහන නඩත්තු කරන අවස්ථාවද විශාල ප්‍රවේගෙන් ජලය. වා පංශි බවට පත් කර කුඩාශ බවට පත් කළ විශාර ප්‍රවේගෙන් විදින්ඩ වාහන සේදීම මෙ වැකටව සඳහා මේ සම්පූර්ණයම තියන විසරකය කියෙන මුල ධර්මය දුයපුතේ භාවිතා කිරීමක්. කෘෂිකාර්මික සේශ්‍රේදී කෘසි රසායනදරවසීම ජලය එසීම දීරපොහොර වර්ගසීම මේ සියලු අවස්ථා සඳහා අර අපි වෙං්චුරි ක්‍රියාව ප්‍රයෝජ්යට ගැනීම. අඩුපීද්න කලාපයක් නිර්මාණයකර අඩුපීඩ්න කලාපය දෙසට ද්‍රව අංශු විශාල ප්‍රවේගෙන් ඇදයේම වාශ් පංසු බවට පත්තලා ඒවාශ්ප්‍යත් එක් අපි එකතු කරගන්නවා සාමාන්‍ය වාය ගොලවාත එකුතු කරගනමින් විශාල ප්‍රවේගෙන් ඉවතර විදීම තමයි මෙහිදී අපි සිදුකරු ලබන්නේ. මේයාත් අමතරව ගිනිි ඉදුන් තුළට ඉන්දන විදීම සුද විලවුන් සුගන්ධ කාර කිසිීම මෙන්න මේ කාරයක් කරනවා දැ සුවද විලවුම් කේදී අප මේ ප්‍රෙස් කරනවා මේ ප්‍රස්් පෙස් කරනවට වාත දහරාවක් විශාල ප්‍රවේගෙන් ගලා යන්න අවස්ථාව සලසා දෙනවා. අපි ගොඩාක් වෙලා මේ ඔබං හිටිය පමණික් යන නැහෙ. ඔබන වෙලා ඩි තරයි යන්නේ. ඒ වෙලා පමණයි වාද දහරාවක් කියන්නේ. ඒවා දර විශාල ප්‍රවේග යන අවස්ථාවේදී බෝතලේ යට අධිපීරණය ඇතිම නොමේ සුවද විලි මුන්ද්‍රවය. ඒද්‍රවය අඩු පීර්ණ කලාපේට වාශ් පංශු බෞඩ් ඇදීගෙනැවිල්ලා වාතයත්ත එකක තුලා ගමන් කරලා අපේ ඇඟට ෂෝට් එකට සිම සුවදවිල යෝන ස්ානයට වැදීම සිිතුවා මේ තමයි විසරකය භාවිතා කකිරීම අප ප්‍රාග ජීවිතයේති ලන්න මෙවැන අවස්ථා කොච්චර තියෙනවද. ඔබ නිවසේ තිබනවා බෝතලේ මෙහන්න මෙම ප්‍රස්කරව ගමන් සුවද විලවුන් වදින සුවද කාරකයන් වදන්න. අවස්ථාවේදී බෝතලයේ ප්‍රස් කරනවස්ථාවේදී වාත දහරාවක් ගමන් කරනවා. ඒවා රව ගමන කන ස්ානය නොසැල්ල එක කල්ලඟ අඩු පීර්නයක් නිර්මාණයවා ඒ ළඟට ටය දාලතිය වෙනවා ද්‍රවයට. දරව ෂනිකවවැ දයනවා වාශ් පංශි බවට පත්තල වාශ් පශු බවට පත්තල ෑ තියනකොට අරවා් පංශීවාතය කළන්ගලා විසිල්ලයනවා විසිල්ලයන් නිසා මේට අපි කිය නම ගදද විසිරක ක්‍රියාකාරිත්තුවය කියලලා විසිරක ක්‍රාකාරිත්තය කියෙලාපිට කෙතියෙන් කියන්න පුළුවනු. විසිරක ක්‍රියාව සඳහා බහුලව සම්පීඩිතවාතයදා ගනී. දැන් මේ අපි කතා කරන්නේ මේක මැනුවල්ලි යාංචිකව කරන ක්‍රමයක් යාන්චිකවන අර වාත දහරාවක් ගලායන්න සැලැස්වේ නමුත් කාර්මික ශේෂශ්‍රයේදී විශාල වශයෙන් බහුල කාරල් විශාල කාරය කරගන්නකොට කන්ටිනිියෝස්ලි නොනවත්වා ඔවාත දහරාවක් සැපීමසාහ නොනවත්වා අද්‍රවාංශ වාශ් පංශ බවට පත්තමින් අදාළ කාරය කරගන්න වෙනවා. මේ අවස්ථාවේදී සම්පීිත වාතය නොනවත්වා ගමන් කරන සම්පීත්ත වාතය ගන්න පුරොන් හොම හොඳම ස්ථානය මයි සම්පීඩගේ ගබඩා ටැන්කය. සම්පීට එකේ ගබඩා ටැන්කේට නලයක් සම්බන්ධ කල්ලා. සම්පීඩිතවාතය ගත්තහම ඔන්න නිරන්තරයෙන් සම්පීඩිතවාතය යනවා නිරන්තරයමවාත දහරාවක් අපිට යවන්න පුලුවන්. මේ සඳහා තමයි විසිර පින්තාරු කරනේ මේ සම්පීරිිතවාතය තමයි ලබා ගැනීම සිදුවන්නේ. ඒදීමේ ආකාරයට කියනවා. විසිරක ක්‍රියාව සඳහා බහුලව සම්පීරිිතවාතයොදා ගනිී. සම්පීඩිතවාතයදා ගවල් ලබන ක්‍රමය අනුව ආකාර දෙකකට වරගී කරණය කළහැක එනම්. සම්පීඩිතවාතය ඇසුරෙන් වාහිු ප්‍රවාරයක් ඇති කොටස එයට ද්‍රවය මිශ්්‍රවීමට සලස්වා විසිරණය කිරීම. සම්පීඩිදවාතය තුළ ගන්න වායු ප්‍රවාහයක් ගමන් කල් ඒ ස්ථානයේ අඩුපීඩිය නිර්මාණය කළ අඩුපීන කලාපෙට ද්‍රවය අදගෙන ගෙනල්ලා ඒ වාශ් පංශු බවට පත් කල්ලා වාත ඇත්තක මිෂ්ණ මිශ්්‍ර කරනවා අන්න ප්‍රධාන කාරවය. ද්‍රවයක් මතර සම්පීඩිතවාතයොදා ඒ පීඩන ශීර්චය ඉහලනංවා මෙම ද්‍රවය ද හෙලික්සිිය මඟක් තුළින් යවා විසිරණය සිදුකිරීම. තාම ලස්සන ක්‍රියාව මොකද කරන්න. ද්‍රවයක් මතට සම්පීඩිතවාතය යො. ද්‍රවයක් මතට සම්පීඩිතවාතය. යොදා පීඩන ශීර්ෂ්්‍යය ඉහල නංවා ද්‍රවය හෙලික්සිියක මගතුලඥයවා විශරණය සිදුකිරරි. ද්‍රවය තුරට මේ සම්පීරිිතවාතය ල. ඒ ක්‍රියාමාර්ගනුත් අපිට පුළුවන් මේ ආකාරයට විසරණය කරන්න ඔන්න කාර දෙක්කට සිදු කරනු. මේ ආකාරය ගැනන් අපට එච්චරද්‍යනය කරන න්න ළ ආකා ච ක ්‍ර ේේ. මවාකාරය පමණකදනය කරති බහමැතින්. වාත ප්‍රවාහයට ද්‍රවයක් මිශ්ව කර ගැනීමෙන් විසිරණය සිදුකරන සරල අවස්ථාවක් සලකමූ. මේ සඳහා ගෘහස්ථ කෘමීන් මර්ධනය කිරීම සදා එොදා ගන්නා අත් කෘමිනාශක විදනයක් උදාහරණයට ගතහැක අත් කෘමිනාශක විදනයක් අත් කෘමිනාශක විද කලින් සඳහන් කරාප බර්ධමය බෝතලයටට කෘමිනාශක පුරුවන. අතින් ක්‍රියාත්ම කරන අවස්ථාවේදී එය නොසලෙක හරහා වාත දහරාවක් ගමන් කරන සලස්වනවා. විශාල ප්‍රවේගෙන් වාත දහරාව යන විටද ඒස්ථානයේ පීරණය අඩුුවෙනවා. අඩු පීටන කලාපේට ද්‍රවය ඇදීගනය මත් තමයි සිටුවන්නේ. අඩු පීර්න කලාපේට ද්‍රවය ඇදීගනීමක් තමයි සිදුවන්නේ. මිනමයාකාරයට අත්පොම්පයක් භාවි කරන පුුවන් අත් පොම් පෙල්ලිවරි එක ක්‍රියාත්ම කරන අවස්ථාවේද. එ ලිවර එක මගින් වාත දහරාවක් ගලාගරෙන් අවස්ථාව සලස් වනවා. වාත දහරාවක් ගලාගරට අවස්ථාව සලසලා වැඩි පීරණී තින ද්‍රවය හරහා අඩු පීර්න කලාපයට ද්‍රවය ඇදීගෙනෙන්නේ වාශ්ප අංශු භවට පත්තලා. ඇදිගෙනෙන්නේ කවරුබවට පත්දලාාද වාශ්ප අංශු බවට පත්තලා තමයි ඇතිගනෙන්නේ. අත් හැඬලය ඉදිරියට තල්ලු කරන විට, සිලින්ද්‍රය තුළ ඇති වාතය කුඩා විවරයක් තුළින් පිට වීයි. එය මදක් පහලින් ඇති සිහින් නල විවරේ අනෙක් කෙළවර පිහිටන්නේ ද්‍රවිය තුළය. මීට ඉහත දී සාකච්ඡා කර ඇති මූලධර්මය සේපත් කරමු ප්‍රවාහි ප්‍රවේක ශීර්ෂය ඉහර යන විට පීරණයට වේ. අපිට මෙන්න මේ ආකාරෙන්ගේය හඳුන්වන්න පුළුවන් මෙන්න ලිවරය ක්‍රියාත්මක වෙනවා. ඔන්න බොටල එක තියෙනවා. මේ බොට්ල එකේ ද්‍රවය පුරවාතිබෙනවමි ද්‍රවය පුරවාතිබෙනවා මේ ලිවරය ක්‍රියාත්මකව අවස්ථාවේදී මේ ලිවරය ක්‍රියාත්මක අවස්ථාවේදී මෙන මේ ආකාරයට මං පෙන්නන්නම් මේ හරහා විශාලවාතදහරාවක් ගමන් කරනවා මෙ මේ ස්ථානයේ ප්‍රවේගේ වැඩි වන නිසා ඒස්ථානයේ අඩු පීරණයක් නිර්මාණය වෙනවා අඩු පීරණයක් නිර්මාණය වර නිසා ඒ අඩුපීරින කලාපයට මේ ද්‍රව වාශප අංශ බවට පත්වෙනන් වාශ් පංශ බෞට පත්තලා මේ වාද ප්‍රවාහයක් එක එකතු වෙන ඔන්න තියෙන ද්‍රව අංශු ද්‍රව අංශල්ට එකතු වෙනවා මේ වාතංශමි එකතු මෙම මෙතන මේ කියන්න ප්‍රධාන ස්ථානයේ අඩුපීඩනයක් නිර්මාණය කරගන්න තමයි වාත දහරාවක් වේගෙන් ගලායන් අවස්ථාව සලසා දෙන්න. වාත දහරවක් වේගෙන් ගලාය අවස්ථාව සලසා දෙන්න තාපිම මේක ප්‍රිස් කරන්න. පිස් කල වාද දහරාවක් ගලාගෙන අනවස්ථාදනවා. වාර්දාාරාවක් ගලග නවස්ථාව දෙනමට මේ ස්ථානයේ අඩු පීඩන නිර්මාණනවා අඩු පීනට වැඩි පීදන්නේ සි ද්‍රවය ඇදීගෙනෙන්නේ වාශ් පංිවවාට කතු කෙටලලා. ව පංශුත් එක්ක වාතක තුළ ස්ප්‍රේ ව ස්ප්‍රේව විසිරණය වෙනවා කෙන දහස්තමයි මෙහිදී අපි ඔබට සහිපත් කරන්න මේ අනුව සිහින් නලයේ ඉහල කැලවර වයිගෝල පීරණයට වඩා අඩුවන නමුත්වාය සිදුරුවස්සේ ද්‍රවය මත ක්‍රියා කරන්නේ වයිගෝල පීරණයයි දැම් මෙතන පීරණය අඩු වනාට මෙතන තියෙන්නේ වැඩි පීරණයක් වැඩි ගෝල පීරණයක් වැඩිවායුගෝල පීඩණයක් එයාගේ ඉහල තියෙනවා එනිසා තමයි වැඩි පීඩනේ සිට අඩු පිටන දෙසට ද්‍රවය ඇදීගෙන ගලායයාම සිදුවන්නේ එදී මෙයාකාරයට සඳහන් කරනවා මෙම පීඩන වෙන සේතුවෙන් සිහින්ලය දදිගේ ඉහරට ඇදී යන ද්‍රවය ගලායන යු ප්‍රවාහයට එක් වීවායුවන් සමග මිශ්‍රවෝ ද්‍රව අංශූ ප්‍රවාහයක් සෑදී හෙවත් විසිරණ ක්‍රියාවලිය සිදුවෙනවා ලියද විසරණ ක්‍රියාවලිය යන්න සිට වෙන එනිසා තමයි විසිරක යන්ත්‍ර කියලා කියන්නේ. පින්තාරු කරනයේදී විසරක සඳහා යොදාගන්නේ මෙම මූල ධර්මයයි ඒවාඒ වායු ප්‍රවාහය ඇතිකර ඇත්තේ වායු සම්පීඩක මගින් ලබාගන්නා සම්පීිකවාතේ යන්න වාය සම්පීටක මගින් ගන්න සම්පීටිත වාතය ඒදී වෙන්චුරි නලයක් ඇසුරෙන් අඩු පීට්න කලාපයක් ඇතිකරයි මෙන්න මේ වගේ ආකාරයට ද්‍රවය ගලාගන යන්න සලස්සලා හරස්කඩ වර්ග පල අඩු ස්ථානයක් කරා ඒ සම්පීටිද ද්‍රවය ප්‍රවේගෙන් ගමන් කරන අවස්ථාවේදී මෙන්න මේ ස්ථානයේ අඩු පීඩණයක් නිර්මාණය කරගන්න පුළුව මෙන මේ බී ස්ථානය මෙන්න මේ අවට අඩු පීඩණයක් නිර්මාණය කරගන්න පුළුවන් මේ අඩු පීඩන කලාපයක් දෙසට ද්‍රවනලයක් දව බටයක් ද්‍රවය අඩංගු බටයක් බිවර කරලා තිබ්ාම දවය වැඩි පීන්න කලාපේසසිට අඩුපින්න කලා පේදෙසට ඇදියනවා මෙතැට ඇදියනු නලෙක්ක යෘරත කල තිබහම ේදරව අදීගෙනවා ද්‍රවය ඇදීගරන්නේ වාශ්ප අංශු බවට පත්තල කවුරු බවට පත්තලද වාශ්ප අංශු බවට පත්තල මේක තම විශේෂම ලක්ෂණය. ඉහත රූපසටහනයේ දක්වා ඇති සරල වෙන්චුර නලයක හරස්කටකි මෙවැන්නත් තුළින් කලා යන අනාවර්ථ තරල ප්‍රවාහිකදී ABC ලක්ෂ හරහා නිශෂිත කාලයක් තුළ දී ගලායින තර්ල අංශුගරන සමාන නීතුය. බණුලින් මුලධර්මය ගැන කතා කරන්නේ. නමුත් බීලක්ෂය හරහා හරස්කඩ වර්ගඵලේ ආමෝන බව පෙනීයි. ඇබැවින්නහි ප්‍රවේගය උපරිමගේ පත්වනු ඇත. ප්‍රේග උපරිමව බීලක්ෂයේ. මෙය අපට පෙරහදුනාගත් බණලි මුල ධර්මය මෙම අවස්ථාවයදා ගත්තයට බීලක්ෂයේදී, ප්‍රවේ ශීර්ෂය උපරිමන බැවින්. පීඩනය ශීර්ෂය අවමගේකට පත්තේ අන්නේ ස්ථානය මුහක් වෙනවාද පීඩන ශීර්ෂය අවමගේට පත්වනෑම නැත්තම් අඩු පීඩනයක් නිර්මාණය වනවා අඩු පීරණයක් නිර්මාණය වෙනවා වායවක ගනත්වය සාපේක්ෂුව කුඩාගයක් ගන්නා බැවින් විෝශීර්ෂය නොගැනය කතාරම් කුඩාාවේ මෑණනි වෙන්චුරෙන් නලයක් විසිරක ක්‍රියාවට සාර්ථකව දායක් කරගත හැකි වේ දාහරණයක් ෙසතතාප එෙන්ජින්වල භාවිතාාවන කාබ්ලේටරය පෙට්‍රල් වාතමිශ්‍රණයක් ඇකසිීම සඳහා මේ ක්‍රියාව උපයෝගි කරගත් බව අපිට සිහට ගන්නපුුලෝ. ගේ නිරන්තරයම වෙන්චුරි නලයේ අඩු පීරණ කලාපයක් නිර්මාණය කරගන්නවා. ඒක තමයි විසරණය වාශ් පංශු බවට පත්කිරීම ද්‍රවාශ ඇදයෙනවා ස්ථානයට වාශ් පංශු බවටත් වෙලා. මේ තමයි වෙන්චුරි නලේ ක්‍රියාකාරිත්වය විසිරණයට විසරක ක්‍රියාවලට ත් සිද්ධහතය මේ සෑ උපකරණයම ක්‍රියාත්තුකාන්න වාතය සපේන ක්‍රමය නලේ විශාත්වය අවශ්‍යතාවය නො වර්ග වෙනවා. ලෝක පුරා හැම තැනකම මේ ක්‍රියාව භාවිතය කරනවා. එවගේම විසර පින්තාරු කරනේ ස්පේ පේන්ටිං භාවිතාවන විසිරකවලද ස්පේ ගන්්ඩ මෙම වෙන්චුර ක්‍රියාව ප්‍රයෝජ්නට ගැනීම. මීට අමතරව තීන්තවාත මිශ්‍රණ හැසරවීම සාපාලනය කිරීම සඳහාද වැෑල්ල කියහිපයක් මේට ඇතුළත් කොටතිේ. විධාකාරවැැල්ව. දැ මේ ක්‍රියාවට භාජනය කරට පස්සේ මිනිසු විධාකාරයද රපකල්පනය කරනවා. තවත් මේකට විධාකාර ක්‍රම භාවිතා කරනවා. විධාකාර නොසෙල් භාවිතා කරනවා. ඒ නොසැලින් තුමාරය වගේ මේ වපිට වෙනවා. ඒ නොසැලකින් ඒකාරත් දිසාාවකට යොමු කරනවා විදාාකාර හැඩාදාගන්න පුළන් ඊ පස මිනිසන්ගේ නිර්මාණශීලිත්තේ තයි උපකරට දගන. මලික සංකල්පය භාවිතා කරලලා ඒක ට එකතු කර මිනිසුගේ නිර්මාණ ශීලිත්වය. නිර්මාණ ශීලිත් එකතු කරම න්න සුන්ද නිර්මාණය ෝකයට අලු නිර්මාණයයක් ඉදිරිපත්තෙරවා ඒ නිර්මාණයට වටිනාක මදල මේ ලෝක පුරා නිශ්පානක බෙදාරන මකටින් වෙලඳ වෙලඳ පල නිර්මාණ කරනවා කෘ කා මිකට තු දියදාගන්න විසිරක පිළිඳව ප්‍යවසන ෂය තරම. මයාකාරයට මේවා අතින් ක්‍රා කරන සහයන්ත්‍රර්මගින් ක්‍රියා කරමේවාලෙස කොටස් කර දැක්ව හැක. අතින් අපි බලයෝතනවා සම්පිර්ණ ශක්තිය දෙනවා. එන්ජිමක් මෝටරයක් යන්ත්‍රයක් මගින් සම්පීර්ණ ශක්තියදනව ඔයා කාරවිදිල වර්ගවෙනවා. අතින් ක්‍රියා කරන විසරකවල අත් ලිවරයක් මගින් ක්‍රියාකරවන අනුවටම් පොම්පයක් මගින් ද්‍රවය මත පීඩන ශීර්ෂීයන නංවයි අන්න දවය මත පිරණ හර නංවනවා. එවගේම මෙම ඉහල පීණ ශීර්ෂියයටතය ද්‍රවය හෙලික්සිිය ෑල්වයක් ඔස්සේ ගමන් කිරීමන සලස්වා කුඩාන් නොසලයකින් පිටකර හැරීමින් විසර ක්‍රියාව සිදුකරු ගන්න ලබනන. කුඩා එන්ජිමක් සවිකර ඇති විසරක වලදී විසරණ ක්‍රියාව සඳහා වාත සම්පීර්ණය කරන්නේ වායු සම්පීඩයක් මගෙන. පොහෝවිට මේ සදහායදාගනු ලබන්නේ ප්‍රමක සම්පීඩයක්ක් ෝ අනුුවට සම්පීඩක. සම්පීටක යන්ත්‍රයක් බ්‍රමක වර්ගේ හෝ අනුුවටවූ වර්ගේ සම්පීඩකයක් භාවිතාගල්ල සම්පීටිද වාත අරගෙන ඒ වාත දහරාව ගලාගරන්න සලස්වලා අර වෙන්චුර ක්‍රියාවේ අඩු හරස්කඩක් කරා ගමන්කොට අඩ පීලණ කලාපයක් නිර්මාණය කර ගැනීම මෙහිදී සිදු කරන්නේ ඒ සමඟම අපි අවසානවතාවට මෙන්න පෙන්නනවා අන්න එවැනි යන්ත්‍රයක් මගින් මේ වාත දහරාවක් විසිරණය කිරීම. මෙන මේ මූලධර්මය ම ලෝකය පුරාම භාවිතාවන අවස්ථා ඔබට දැන් මේ පාඩමිගෙන ගැනීමෙන් අනතුරුව තේරු ගන්න බළුවන්. මෙ ආකාරයට අපි මෙ වෙන්චර ක්‍රියාව භාජනයට ගන්නා උපකරණය හිපයක් පිළිබව සාකච්ා කරණි මේ කොට සපිය අවසන් කරනවා. මේ පාඩමය තවත් අපිට එක්කොඩට සක්්‍යතුර ලා තිබෙරෝ. ඒතමයි කොටසය අපි සාකච්චාට භානය කරනවා ශීතකරය. නමුද මේ ශ්‍රීත කරන තුළ වෙන්චුරි ක්‍රියයා වඩගුවරරි නැහේ ශීතකරනය තුළ අඩංගු වෙන්නේ පීඩණය වැඩි කිරීම අඩු කිරීම. සම්පේඩිකයන්ත්‍ර භාවිතා කරමින් අපි දීර්ග වශ්‍යයෙන්න්නේ ඒක් කොටසේදී ශීතකරන ක්‍රියාවරිය තේරුන් ගම ශීතකරනය පළ බඳව අ්‍යනය කරන. Etek du la putáala sílu de rátama APO1.